ලස්සන කතාවකට මුල පුරන්න සූදානම් වෙන්නේ. පහුගිය දවසක අපේ රහල් අයියා අසනීප වෙනවා. අසනීප වෙලා දවස් කරනාවක් රෝහල් ගතව ඉන්නවා. රෝහලේ ලෙඩ ඇඳට වෙලා ඉන්නකොට ආදරණීය බිරිඳව මතක් වෙනවා. ගෙදර රණ්ඩු වෙනවා කියලා කියනවා. අමුතු සද්ද එනවා කියලා කියනවා. හැබැයි දෙන්න හරිම ආදරණීයයි. ගොඩක් අයට පරමාදර්ශයක් මේ ආදරණීය ජීවිතේ. අයියා ලියනවා කවි දෙකක් අර ලෙඩ ඇඳට වෙලා ඉඳලා. අයියේ ඔයා ලියපු අත්තකුරු නෑ. හැබැයි ඒක ටයිප් කරලා තියෙනවා. මේක මං කියනවට වඩා ඔයාම මේක කිව්වනම් හොඳයි. අක්කට ලියපු කවිය. ඔයා දන්නවද ඒක ඔයා අක්කට දුන්නට පස්සේ කවදා හරි දවසක මම එන දවසේ මටම කියන්න වෙයි කියලා. නෑ රංගන මේක මතක තියාගන්න කියලා මට එදා මෙව්වා. මම මේක තියාගත්තා අද වගේ දවසක් වෙනකන්. අද ආදරණීයන්ගේ දවසේ අපි සංකේතවත් කරමු ආදරේ. ලෙඩ ඇඳට වෙලා ඉඳලා ආදරණීය බිරිය මතක් වෙන මොහොතේ මේ ආදරණීය සමියා බිරිය ගැන කවිපේලි කවිපද දෙකකට එකතු වෙනවා. මගේ උපන්දිනේටනේ. උපන්දිනේටනේ. එතකොට ඒ උපන්දිනේ දවසේ එයා හොස්පිටල් එකේනේ. උපන්දිනේ දවසේ හොස්පිටල් එකේ ඉන්නේ ආදරේ මතක් කළා මේ කවි දෙක අක්ක ගෑස් දෙකෙත් කඳුළු අයියේ මතක් කළා. ඔය වචන ටික ලස්සන්ට කියමු. මුල් කවිය මීවිරත මාත්‍රකාව කියලා ඉන්න. දෙවෙනි කවිය සමුද්‍රගත විරත පින්බර දෙවෙනි අම්මා. මට ගායනයේ ටික අපහසුයි අඩුපාඩු වුණා සමාවෙන්න. කටසරමුත් නැති වඩවන පෙම්මා ඔබ ගුණ මට කල නොහැකිය නිම්මා පැමිණි වේදනා ඉවතට දැම්මා දෙවෙනිව මා ලද පින්බර අම්මා. සෙනෙහස පිරුණු මුදු කුළුණෙන් නිතර තෙමු සුළඟත් සැපයි ඔබ දැවැටි මවෙත හැමු. බුදුහිමි දෙසූ සත් ධර්මය අනුව ඉමු ගෞතම හිමිගේ සසුනෙම අපි නිවන් යමු. මේක කොහොම හොයාගත්තද දන්නේ? හේ ආදරය තව තවත් ඉදිරියට යන්නට, හේ ආදරයට ශක්තිය දැහැර ලැබෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.